දහයවසර කුලක සම්බන්ධයෙන් හතරවෙනි වීඩියෝ එක තමයි අපි මේ අද කරන්නේ. එතකොට මේකදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන් රූප සටහනක ප්‍රදේශ කොහොමද ලකුණු කරන්නේ කියලා. එතකොට අපිට 10 වසරදී තියෙන්නේ උපකුලක දෙකක් සහිත වෙන් රූප සටහන්. අපි බලමු විවිධ වෙන් රූප සටහන් වල කොහොමද ප්‍රදේශයක් ලකුණු කරලා පෙන්වන්නේ කියලා. බලන්න එක කුලකයක් පමණක් සහිත අවස්ථාවක මෙතන දැන් දීලා තියෙනවා A කියලා කුලකයක්. දැන් අපිට A අඳුරු කරන්න කිව්වොත් A කියන වෘත්තය අඳුරු කරන්න විතරයි තියෙන්නේ. මේක හරිම සරලයි. හැබැයි A ඩෑෂ් කියලා කිව්වොත් එනේ A-ට අයිති නැති කොටස කියන්නේ A හැර ඉතිරි කොටස. එහෙනම් A කුලකයේ අනුපූරකය කිව්වොත් මේ ඒ කුලකය හැර සර්වත්‍ර කුලකයේ ඉතිරි ප්‍රදේශය විය යුතුයි. එහෙනම් බලන්න වියුක්ත කුලක දෙකක් තමයි තියෙන්නේ A මේලය B. A මේලය B කියන්නේ A සහ B-ට අයත් කොටස. එහෙනම් A සහ B-ට අයත් නොවන කොටස තමයි A මේලය B-හි අනුපූරකය කියලා කියන්නේ. එතකොට A වෘත්තයට හෝ B වෘත්තයට අයත් නොවන ඉතිරි කොටස අපි කියනවා A මේලය B ඩෑෂ් හෙවත් A මේලය B හි අනුපූරකය කියලා. ඊළඟට බලන්න A මේලය B වෙනත් ආකාරයක, ඒ කියන්නේ ඡේදනයක් සහිත අවස්ථාවක්. එතකොට A මේලය B තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් A මේලය B හි අනුපූරකය කිව්වොත් මේ කොටස හැර සර්වත්‍ර කුලකයේ ඉතිරි කොටස. අපි බලමු තවත් ආකාරයක්. බලන්න A ඡේදනය B. A ඡේදනය B කියන්නේ A-ටත් B-ටත් අයත් පොදු කොටස. එහෙනම් A ඡේදනය B හි අනුපූරකය කියන්නේ මෙන්න මේ පොදු කොටස හැර සර්වත්‍ර කුලකයේ ඉතිරි ප්‍රදේශය. ඊළඟට අපි අරන් තියෙන උපකුලකයක් සහිත අවස්ථාවක්. දැන් මෙතන මොකද්ද උපකුලකය? B තමයි උපකුලකය වෙන්නේ. මොකක් උපකුලකයක්ද? A-ගේ උපකුලකය. එහෙනම් A ඡේදනය B කියන්නේ දෙදෙනාටම අයත් ප්‍රදේශය මෙන්න මේ ඇතුලේ තියෙන වෘත්තය. ඒ කියන්නේ B වෘත්තය. එතකොට එහෙනම් A ඡේදනය B හි අනුපූරකය කියන්නේ A ඡේදනය B-ට අයත් නොවන ප්‍රදේශය. බලන්න මෙතෙන්දි මේ මොකද්ද වෙලා තියෙන්නේ? B කියන වෘතයේ කොටසක් අඳුරු කරලා තියෙනවා. B කියන වෘතයේ කොටසක් අඳුරු නොවි තියෙනවා. මොකද්ද මේ අඳුරු නොවි තියෙන්නේ? A-ටත් අයත් ප්‍රදේශය. ඒ කියන්නේ A-ටත් B-ටත් අයිති ප්‍රදේශය අඳුරු වෙලා නැහැ. නමුත් B-ට අයිති ප්‍රදේශය, B-ට පමණක් අයිති ප්‍රදේශය අඳුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මේ? B පමණක්. B පමණක් කොහොමද පෙන්වන්නේ? A-ට අයත් නොවන, ඒ කියන්නේ A ඩෑෂ් ඡේදනය B. එහෙනම් A-ට අයත් නොවන B-ට අයත් ප්‍රදේශය පෙන්වන්නේ A ඩෑෂ් ඡේදනය B. එහෙනම් මෙතෙන්දි මොකද වෙන්න ඕන? මෙතෙන්දි A-ට අයිති B-ට අයිති නැහැ. එහෙනම් A-ට අයිති නිසා A. හැබැයි B-ට අයිති නැති නිසා B ඩෑෂ්. එතකොට ඡේදනය. එහෙනම් දැන් මේදී අපි සාකච්ඡා කරේ වෙන් රූප සටහනක ප්‍රදේශ ලකුණු කරන්නේ කොහොමද කියලා. අපි තවත් අවසන් වීඩියෝ එකෙන් හමු වෙනකන් අද දවසේ කොටස මෙතනින් අවසන් කරමු.